මොහොතින් මොත දියුණුවන තාක්ෂණයක් අබිබවා යමින් ඉන්න අපට ඒ පිළිබඳව හිතන ස්මාර්ට් විදිහයට තීරණගන්න පොඩිත්තන් වෙඩුවෙන් පහසශ්‍රීණී ශිෂත්ව භාගගේ ජයගන්න තමයි. අපි ස්මර්ටෆවි OC රන් කැකු ස්ර්ට් වැඩ සටහන අදත්තා රම්භ කරන්න සූදානම් වෙන්නේ ඔබේ ආදරනය ශිෂත්ත ගුරුවරයා ප්‍රවීන දේශක සරත් ආනන්ද ගුරතුමා අදත් අපේ වැඩ සටහනට එකතුවෙනවා අයිබෝන්ස අයින්න්නමලයින්ේපුදේ. අපිේ. හසයේ ිෂත්ව බග ඉලක්ක කරගෙන විවිධ විෂයන්ට අනුව කතාබහ කරනවා. අද මොන විෂ සම්බන්ධය කතා කරන්න බලාපොත්තුව. අමිලද තරම කතා කරන්නේ පරිසරයාආස්ත්‍රිත ක්‍රියාකාරකම් විෂය ගැන මට පුංචි අවස්ථාවක් දෙන පරිසරයට යන්න කලින් හො ඇමිල මේ ස්මාට් ෆයු තුල පස්වන ශ්‍රීණී ශිෂත්ව යභාගට ඉදිරිපත් වෙන දූලපුතාල වෙනුවෙන් ගොඩක් දේවල් කරා. අමිලට මතක ඇති දෙදස් විශ්ස කියලා කියන්නේ තරම අධ්‍යාපනයේ මේ කෝවි් වසංගතය නිසා අපිට තේරුම්ගන්නවත් බැරි අවස්ථාවක මෝනපාපපු ලොකු වර්බුදයක්. ඒ වෙලාවේ ඇත්තරම මේ ලංකාවේ මුල්ම ශිෂ්්‍යත්ත සම්මන්ත්‍රණය කරේ ස්මාර්ට් පයුතුලින් ඒක ලොකු සතුඩක් එතකොට අපේ නිෂ්පාදක කණඩායම අපේ නිෂ්පාදක තුමය ප්‍රසංසනය උත්සාහයකය දෙෙනවා මේ අවුරුද්ධෙත් පහුගිය අවුරුද්ධි වගේම සම්මන්ත්‍රනයි පහුගිය අවරුද්ධ කරේ ඉට වඩා වැඩි සම්මන්ත්‍රන ප්‍රමාණයක් රටේම ඉන්න දූලපුතාලට අත්දැකම් දෙන්න පුළුවන් විදිහයට පවත්වන්න මංහිතන්න ඉදිරි දවසක දූලපුතාලටය සුභාරංචයත් ලැබයි කියලා අපි ළඟ විශ්වාසයක් තියෙනවානේ දම්විල. අනිවාරයම අපි මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ පෙනයම් ක්‍රමවේදයක් ඔස්සේ ගෙවන තත්වයට අනුව විහග ක්ක කර ගනිමින් සම්මන්ත්‍රනයක් පවත්වන්න කටියයුතු යොදා තිබෙන අපි ඒ පිළිබඳ වැඩ විස්තර ඔබට ඉදිරියේදි දන්වන්නම් අද පරිසරය ඇසුරෙන් මේ පාඩම පටන්ගන්න තමයි යන්න.හව්වා මිල දැම්ම ආහාර ගැනීම ඉතා වැදගත්නයමිල. අපි අප පාසල් වී දරුවෝ වැඩිහිටියෝ නෙද තමන්ගේ වයස්ටනුව තමන් කරන වැඩ කටයුතු අනුව ආහාරගන්න ඕනෙන. හැබැයි පුතා ආහාර අපේ නිරෝගිකමට බලපානව වගේම? ආහාර අපි ලෙඩ කරන්නත් සමහරක් වෙලාවට හේතු වෙනවා. ද මෙතියනේමගේ ප්‍රශ්නයක්. අපි රිසිදු ආහාර ගැනීම නිසා වැලඳී හැකි රෝගයක් වන්නේ. අමිල ද මේ දවසර ඩෙංගු පැතිරෙනවනි හැබයි අපිරිසිදු ආහාරවල සම්බන්ධයක් නෑනි මැලේරියාවත් එක්කත් අපි රිසිදු ආහාරවල සම්බන්ධයක් ඇත්තෙ නෑ. අතිසාරය කියන රෝගයක්ත් එක්ක මේ අපිරිසිදු ආහාර බලපෑමක් තිේ නොහෙනම් අපිරිසිදු ආහාර ගැනීම නිසා වැලඳන්න පුළුවන් රෝගයක් තමයි අතිසාරය කියලා කියයන් එනම් පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු බවට පත්වෙනවා අංකත්තුන්න පිළිතුර. රාත්‍රීකාලෙහි මාර්ගයක පයින්ගමන් කරන අයෙකු ඇඳ සිටින ඇඳු මෙහි වර්ණය විය යුත්ත. කල්ලූ සුද්දු නිල් අමිල රාත්‍රීකාලෙ පාර පයිං යනය කෙන ඇඳල ඉන්න ඇඳුමේ වර්ණය බලපෑමක් කරනවදගේ පුද්ගලයට ඔවු හඳුනා ගැනීම සඳහා ඔව විශේෂ ෝ දැන් අමිල කලු ඇඳගෙන කෙනෙක් පාරය යනවනං කලු වර්ණය සහිතව රාත්‍රීකාලෙ පයින් යනවනං කලු කියල කියන්නේ ඇදුුරේ හොඳින් පේන වර්ණයක් නෙමේයිනි කොට ට අනතුරකට මහුණ දෙන්නති අනවස්ථාව ගොඩක් වැඩි. එමගේම නිල් කියනවර්ණයත් අඳුරේදී ඉතා හොඳින් පෙනෙන වරණයක් නෙමෙයි නමුත් සුදදු කියල කියන්නේ අඳුරේදී ඉතා හොඳින් පෙනෙන වරණයා. එන් සාමිල රාත්‍රිකාලෙ පයින් යන කෙනෙක් ඇඳගෙන යන්න පුළුවන් සුදුපාට ඇඳුමක් ගොඩක් හොඳ එදංගොය අපි දකිෙනවානයාමිල මේ පාර ව්‍යයාම සඳහා ගමන් කරනය ආත්‍රී කාල වුන් සමාරයාලාවට තදපාට ඇඳුම් ඇඳගෙන ගමන් කරනවා. නමුත් ඔවුන් අනතුරට පත්වන්න තියෙනවස්ථාව ගොඩක් වැඩි හැබැ සුදු පාට ඇඳුමක් ඇඳ ගැන ඔවුන් ගමන් කරනවා න රියදුරන්ට පැහැදිලිව පුද්ගලයෙක් ගමන් කරන බව පෙන්ඩි නොහෙනම් සුද්ද සුද්ද. අමිල මං අර කිෙව්වානි මේ පරිසරය විෂයත් එක්ක මැහුම් තියෙනවා සංගීතය තියෙනවා චිත්‍ර තියෙනවා වි විෂන්වල සංකලනයක් තමයි පරිසරයාශ්‍රිත ක්‍රියාකාරකම්. අමිල මේ පේන තියෙනවා මැහුමක් මෙම මැහුම් ක්‍රමය වන්නේ. බ්ලකඩ් මැස්මද ඩම්වැල් මැස්මද කටල මැස්මද කියලා තමයි යහ නිදැන් ගෙදරන්න දලපුතාල දන්නවා මේ මැස්ම මොකක්ද කියලා. මොකද අමිල මැහුම්මර්ග කීපයම පාඩම් ඇතුල තිය නදැ උදාරනයක් අපේ ආහාර කියන පාඩමඇ තුළේ අපේ ආහාර පාඩමට අදාළව මැහුම් ක්‍රම කියල දෙනවා එතකොට අමිලේනං දුලපුතාන දන්නවා මේ තියෙන්නේ දම්වැල් මැස්ම කියලා පුතේ දැන් දම්වැල් මැසම විතරක් දැනගෙන බෑ ඔයා බ්ලංකට් මැස්ම ැනගන්න ඕනි ඔයා කතිර මැස්මත් දැනගන්න ඕනිිය මැහුම් ක්‍රම කීපය අවබෝධය විභාගයට යන්න කලින් ඔයාට තියන්න ඕනි. නියමිත වේලාවට ප්‍රමාණවත් ආහරනො ගැනීම නිසා ඇතිරය හැකි රෝගයක් වන්නේ. දැන් අමිල දැන් මේ අපි හිතම මෙහෙම කෙනෙන උදේකෑම කන්නේ නැ. වැඩ. දවල්ට කෑමකන්නෙත් නෑ. වැඩ. ඔයා උදෙත් නෑ දවලුත් නෑ හවස පහටහයට විතරර උදේකෑම වේලයි දවල් කෑම වේලයි ඔක්කොමල්ලල කෑමකෑවොත් මොකද වෙන්නේ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිපඵලය ශරීරයට ලැබෙන්නේ නෑ. අමිල ආහාර ගැනීමේදී නියමිත වෙලාවයි ඒ වගේ ප්‍රමාණය ඉතා වැදගත්. අපි ගන්න ආහාරවේල ප්‍රමාණාත්මක වෙන්නත් ඕනේ. ඒවගේම නියමිත කාලපරාසයක් තුළ ආහරගන්න ොන්න දැන්ුය උදේ ආහාරවල නොගෙන පාසල් ව එන දරුව ඉන්නවනි. එක හොඳම නෑන ඇයි රාත්‍රී කාලයේපුරක් උසට කිසි දෙයක් ලැබෙන්නේ නෑ. එතකොට ආහාර නොගෙන ද හාරවෙලත් මගෑැරයුත් මොකද වෙන්නේ ඔහු අසනී පවෙනතිය නවස්ථාව ගොඩක් වැඩි මොකක්ද මේ ආහාරවේල් මගෑරීම නිසා සිද්ධ වෙන රෝගය අම්ල පිත්ත රෝගය අපි කියන කැස්ටරයිටස් කියලා කියනවා ඔවු. අපි අමුූ ඒ ලඟ ප්‍රශ්නයට ජලය සම්බන්ධයෙන් ඇති නිවැරදි කියමනක් වන්නේ ජලය නිශ්චිත හැඩයක් ඇත ජලටල නිශ්ිත හැඩයක් නෑනි. ෝප්පෙ දැම්ම කෝප් හැඩේ තුරටිකම එතකොට වීදුරුවකට දැමත් වීදුරුව හැඩි ඒටිකම බේසමට දැම බේසමය හැඩි. එඒනම් නිශ්ෂිත හැඩයක් නෑන රත්වීමේදී සිසිල් වෙනවලු එක හරිම පුදුම කතාවක්න රත්වෙනකොට සිසිල් වෙන්න බෑනි රත්වෙනකොට මොකදවෙන්න වාශප වෙනවා. ඒනම් ජලය සම්බන්න්නේෙන් ඇති නිවැරදි කියම මොකක්ද නිශ්ෂිත හැඩයක් නැත ජලයට නිශ්ිත වැඩක් නෑ කන කරනාව තමයි ඇමිල. මෙම මේ විදිහට තමයි පරිසරය ආශ්්‍රීත ක්‍රියාකාරකම් ඇසුරෙන්, පහස්සේනයේ ශිෂ්ෂත් විභාගේට ඉලක්ක ප්‍රශ්න කතාබා කරමින් ඉන්න ප්‍රශ්න සහ පිළිතුරු අපි විරාමයක් ලබාගෙන වැඩස සහන ඉදිරියට යන්න සූදා. ස්මාර්ට් වන ලෝක ස්මාර්ට් විදිහට හිතන පොඩිත්ව වෙනෙන් ස්මර්ට්ෆවි bioOC රන් කැුළු ස්මර්ට් වැඩටහන සමඟ තමයි ඔබ එක් වන්නේ. අනුග්‍රහක බවතුන් පිළිබඳව මදක්කරන වනං ලංකා බැංකුව ස්මර්ට් පොඩ්ඩන්ට රන් කැුළු ස්මාට් ගනිුම හදන් වලදලා තිබෙනවා. මෙහි විශේෂතාකිහිපයක් තිබෙනවා විශේෂයෙන්ම මේ ගිණුම වෙනුවෙන්ම සකසපු එෙක්ට්‍රෝනිික කාඩ පතේ වගේම තැම්පතු තහවරු කිරීමට ඔබේ දුරකතනයට කෙටි පනිිවිඩයක්ලා තිබෙනවා පහසේනය ශිෂත්වය බගේ ඉහලින්ම සමත්වන රන්කැකළු ස්මාර්ට් පොඩිත්තන්ට රපියල් පාලොස් දහස බැගින්. වටිනා ශිෂ්ෂත් දෙදහසක් පිනමන්න කටයුතු කරලා තිබෙන වගේම රක්ෂණ ප්‍රතිලාබ ඇතුළු තවත් ප්‍රතිලාබ රැසක් ලබා දෙන්න ලංකාබැංකෝ කටයුතු කරනවා මේ පිළිබඳ වැඩිවිතර ලංකාබැංකෝේ වගේම ලංකාබැක්කුවේ වෙබ් අඩිය සහ ෆේස් පුක් පිටුවෝඔසේ ඔට ලබාගන්න පුුවන්කම ලැබෙනවා. පරිස්සරේ ආශ්විත ක්‍රියාකාරකම් ඇසුරෙන්. ඔබේ ආදරණය ශිෂ්ෂත්ව ගුරුවරයා සරත්තානන්ද ගුරුතුම ආද. ප්‍රශ්ණ පිළිතුරු ඔබට කියාදමින් ඉන්න. ඔවමිල. ලපුතාල වෙනුවෙන් අපි තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කලා තියෙනවා දැන්දුවේපුතේ ඔබට මේ රූපවාහිනී තිරේ තුළ දකින්නට ලැබෙන්නේ ප්‍රශ්නය. අයිස්කැට දිය නොවී තබා ගැනීමට කළහැකි දෙයක් නොවන්නේ. අමිල මෙතන තියෙන වැදගත්ම වචනය තමයි නොවන්නේ කියන එක නේද දැන් අරබලන්නක ඇත්තරම් ප්‍රශ්නි මුල්ල ඉදල සට අනුවක් විතර වෙනකං නොවන්නේ කියනක් ගැන හැඟීමක්වත් ඇතිවෙන්න ස්මාට පයුතුල අපි හැමදාම කියනවන්නේ දේපුතේ ඔබට ප්‍රශ්නයක් දැකල කලබල වෙන්න එපා මගේර අත්තරම් පුතාලා. ප්‍රශ්නය මුල්ල මැද්ද අග. එක ඇනි සම්පූර්ණ ප්‍රශ්නි කියවල මිස උත්තරයට යන්න කලබල වෙන්න. එපා මොකද පුතේ ඔයා ජීවිතය ලොක්කු කැප කිරීම් ක්‍රමාණයක් කරලා තියෙනවා මේ විභාග වෙනුවෙන්. ඒනිසා ඔයාට තියන ස්ර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කලබලවෙන්න එපා. නොවන්නේ. අයිස් කැට දිය නොවී තබා ගැනීමට කළ හැකි දෙයක් නොවන්නේ. අධශීත කරන එක තිබුවත් අමිල අයිස්කට දේ වෙන්නන්නේ නනේද තවදුටත් කැටේ ශක්ති මත් වනවා. එනම් අධිශීත කරනය එක තැබීම කෙන උත්තරේ මෙතන්ට සාර්ථක වෙන්න නෑ. ඊළඟට මතුපිට ලීකුඩු වසුරා වසා තැබීම. ඔයාමිල මේ මාළුවෙලෙන්ද වගේ අය? අයිස්කුට්ටි කල්තියාගන්න උපක්‍රම පාවිච්චි කරනවනි මතුපිට ලී කුඩු අතුරනවා දහයි අතුරනවා රිජෆෝම් පෙට්ටි වලදානවා එනම් දිය නොවී තබාගන්න කළ යකි දෙයක් නොවන්නේ කියල එක ගන්න බෑ. එක වන්නේ. එමනම්. ජලටැන්කක ගිල්වා තැබීම. හමිල දැ. අයිස් කැටේ වතුරට දාලා ආරක්ෂා කරගන්නවා කියලා කියන්නේ ඇරියට අර වක්කඩේ හකුරුවන් ගෙනනවා වගේ වෙනවා. නේද. ඉති එහෙම් අයිස්කෑට දිය නොවී තබා ගැනීමට කළ හැකි දෙයක් නොවන්නේ මොකක්ද ජලටැන්කියක ගිල්වා තැබීම. අප යමු ඊ ළඟ ප්‍රශ්නයට. හෙපටයිටිස් නමින් හඳුන් වන්නේ. අමිල දැම් මේ දරුවන්ට අපේ විශේමාලාව තුළ රෝග පිළිබඳව තොරතුරු කියල දෙනවා. විශේෂයම බූ නොවන රෝග ගැන කියලා දෙනවා තර ජලයෙන් බෝවෙන රෝග ගැන කියලා දෙෙනවා සත්තුන් එම් බෝවෙන් රෝග කියැන කියල දෙෙනවා මේ ජීවිතය රෝගවලට ලක්නො වී නිරෝගි ජීවිතයක් පවත්වගෙනයන්න අවශ්‍ය කරන දැනුම දරුවන්ට ලැබෙනවා. එකොට හෙපටයිටස් කියන රෝගය ගැනත් අපේ දරුවෝ දන්නවා. එතකොට හෙපටයිඩිස් කියන්න කොළරාවද පාචනයද කහවුනද කියන්න දරුවෝ දන්නවා. දෙලපතාල දන්න වන්නේ නේද. හෙපපටයිටීස් කියල කියන්න පුතේ කහ කහවුට. අපි අමෝ ඒ ලංකා ප්‍රශ්නයට හමිල දැම් මේ මට ඇහුනා ඔබ කියනවා මේ ැ මේ දවස්සල රටේ තියන තත්ත්වත් එක්ක මැදිරියයේ ඉන්නේ ඔබයි මමයි අපේ තනිමට ඉන්න මේ අපේ සහයක කණ්ඩායම් හැරුණුකොට කවුරුත් නෑ හැබැයි අමිල ඉදිරියේදී අපේ නිෂ්පාදක කණ්ඩායම බලාපොත්තු වෙනවා බලැබෙන පලවෙනි අවස්ථාව මැදිරියයට දරුවෝ කැඳවැන්නේ දරු කඇැද වෙනකොට අමි අපිට දැගන්නන පුළුවන්වෙේ මේ වගේ ජලරෝධ දරුව හදල තියෙනවා. මේ විශේමාලා වාස්ත්‍රිතව දරුවන්ගේ නව නිර්මාණතියනවා. ඒවගේ විශේමාලාවට අදාළ නිර්මාණතියනවා. මේත් අමිල පන්තිකාමරය තුළ දරුව කදන ඇටවුමක්. ජලරෝධයක්. මෙහි දැක්වෙන ජලරෝදය කැරකෙන වේගේ වැඩිකිරීමට කළ නොහැකි දෙයක් වන්නේ. කරන්න බැරිදේ රෝදේ ෙන වේගේ වැඩි කරන්න කරන්න බැරිදේ නොකළ ුතුදයි ජල්ලපහරය උත්ස වැඩිකිරීම අමිල දැන් ජල පහරය උත්ස වැඩි කරාම රෝධ කැරකෙන වේගේ වැඩිවෙනවැනි එතකට එන ජලපාය උස වැඩිකිරීම කියනක ෙම යුත්තර නොහැකි දේන ජලරෝධේ පෙතිගණන වැඩි කිරීම අමිල ඔය රෝධය පෙතිගණන වැඩි කරහ මත් ජලරෝධ වේගෙන් කරකෙනවා එනම් ඒකත් නමේ උත්තරරි ජලරෝධයේ පෙතිගණන අඩුකිරීම ජලරෝද ප්‍රති ගණන අඩුවේෙනකොට අමිලමකද වෙන්නේ කැරකෙන වේගය අඩුවේන හරියට මාරි. කැරකෙන වේගේ අඩුවේෙනවා. පතේහෙනං වාල දැන් මේ දමවස් වලිස්කෝලනි වාඩුනාට කමන්නේ. ගෙදරදී ජලරෝ දහදන්න ඉන්දිකටු ඇමිනීමට උපකරණ හදන්න මහන දේවල් කරන්න එහෙම කරලා මගේ අත්තරන්ද වල පුතාලට අර ඇමිල දැ දිග්ගටම පාඩාන්කරොත් දිගටම ප්‍රශ්න පත්තරොත්. ටම ගණන් ඇැදුවත් එපා වෙනවනි හැබැයි අර මංකයපු චිත්‍රනැටුම් සංගීත ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඒවත් එකතු නොත් මේ වැඩේ කම්මලි වැඩක් බවට පත්වෙෙන්නේ නෑ ශිෂ්ෂත්තු විබාගේ කඩයිම් විභාගයක් වනත් එය ඔබට පරිසරය විඳිමින් ජීවිතය ළමාකාලේ විඳිමින් කරන්න පුළුවන් විභාගයක් කියලා සය කියන මේ කාරණත් එක්ක අපිට වැටහෙනවා එනිසා දුවපුතේ ඔබේ ළමා කාලයේ විදින්න දෙමව්පියෝ වැඩිහිටියන්ටත් මතක් කරනවා දරුවාට ජීවිතය පරිසරයේ විඳිමින් මේ දේවල් ඉගෙනගන්න අවස්ථාව සලසන්න කෙ. අපි විරාමයක් ලබාගෙන ආයෙත් වැඩසටනත් එක්ක එකතුවෙමු. අධ්‍යාපනික විභාක කඩේම් කියන්නේ ජීවිතයේ සාර්ථකත්වය මැනෙන තවත් එක් පියවරක්. එනිසා, ඔබට නියමිත කාල වකවානුවල අධ්‍යාපනික විභාග කඩයිම් ජයග්‍රහණය කරන්න උත්සහ කරන්න ඕන. ඒ උත්සාහයට මඟ පෙන්වීම තමයි ස්මර්ට්ෆයිවි BියOC රන් කැකුළු ස්මර්ට් වැඩ සටහනින් අපි අදත් ලබාදමින් ඉන්නේ. සමනල දනු යතනය වෙතින් පහසේයේ ශිෂ්ෂත්වයට පෙනී සිටින දපුතුන් වෙන වෙන් විේශෂෙන්ම හතර පහසයනි ඉලක්ක කර ගනිමින් පරිසරය කෙටි සටහන් පොත් දෙකක් නිකුත් කර තිබෙනවා ළඟම පුවත්පත් අලවිහලෙන් මේ පරිසරයේ කෙටි සටහන් පොත් දෙක සමල්ල දනුම ප්‍රකාශනයක් පිරිහ ිලදීගන්න පුලුවන් කමත් ලැබෙන බව අපි මතක් කර සිටිනවා. ඇමිල පොදු ප්‍රවාහන සේවා කියල කියන්නේ අපි හැ මෝටම අවශ්‍ය දෙයක් නෙනේ. පොදු බස්රත දුම්රිය එතකොට අමිල මේ පොද්දු බස්රථයකට අපි නැක්ගම එමනැත්තන් දුම්රියකට නැක්ගම සමහ රාසන වෙන් කරලා තියෙනවනිනේ අපි දන්න පූජ්්‍ය පක්ෂය සඳහා වෙන් කරලා තියෙනවා ඉදිරි පසසුනම් ඒවගේම තවත් ඔය ආබාධිත පුද්ගලයෝ වෙනුවෙන් ආසන වෙන් කරනවා ගැබිණ මෞවරුවෙන්ුවෙන් ආසන වෙන් කරනවා අපේ ආනෝ ප්‍රශ්නයක් පොදු ප්‍රවාහන සේවාවල ආසර වෙන් කර නොමැත්ති පූජ භක්ෂයට ආසනවෙන් කරල තියෙනවාන. ගැපිනිිමවවරුන්ටත් ආසනවෙන් කරලා තියෙනවානි. හැබැයි මේ පුහුණුවට යන ක්‍රීඩකයන්ට අරයාලගේ බඩු ටිකරගෙන හිටගෙනය අන්න අමාරුයි කෙළ ඒගොලන්ටේම ආසනවෙන් කරලා නෑන. ඒනං පොදු ප්‍රවාගන සේවාවල්ල ආසනවෙන් කර නොමැත්තේකාටද ක්‍රීඩකයාන්ට්‍රීඩකයන්ට. අප අං ඊළඟ ප්‍රශ්ණියට. ඔබ කාමණික පොහොරකාන්්ඩයට අයත් නොවන්නේ. අමිල මේ වසසි හරියට කනවනි. අමිල මේ අදදට වඩා හෙට අනාගතේ අපේ දරු පරපුරවල් ලෙඩ්ඩු බවට පත්වෙනවා මේ වස විසකෑම තුළ. එනිසා අමිල අපි කාබනික පොහොර භාවිතයට හුරුවෙන එක නම් ඇත්තරම ගොඩක් හොඳ දෙයක් න නේද. කාමනික පෝරකාන්ඩේට අයත් නොවන්නේ. කොර කාමනිික පෝර තමයින කොලරොඩු දිරාපත්වන පස්සසරු කරනවා කිසි හානියක් නෑ. අර අපි කතා කරපු ගැඩවිලාට හානියෙකුත් නෑ අනෙක් පාන්සු ජීවීන්ට හානියෙකුත් නෑ පොළවෙතියන වතුර වෙලට හා නියකුත් නෑ ප්‍රශ්නයක් නෑ කොෝ කොම්පෝස් කියන්න තියෙමනිි දැන් අමිල මේ. ඉස්සර ගොවිනා කුම්ඹුරට ගිය හාම වතුර තිබා ඇතු නම ගොියමකොද කරන්නේ ඒමකුත් කරන්නේකුම් පුුරෙම තියෙන වතුර ටික චුට්ටක්ත්ද දෙකෙන් කොල් රොඩටගේ ඒමට කලා බොනවා. හැබ අදබවෝත් යන්න වෙන්නේ රෝහලටනේ කිට්ටු වෙන්න වෙන්නේ මරණයට. එනිසා දැම් මේ කොම් පෝස්ට් කොල රොඩු මෙවා කාබනිික පෝර මෙවැං හානියක් ඇත්ත නෑ. නමු තරයා යුරයා කියලා කියැන රසා එනික පොහර කාණ්ඩේට අයිති වෙන පොහොරක් ඒනම් කාබනික පොහර කාණ්ඩේට අයත් නොවන්නේ ජූරයා ශ්‍රී ලංකාවේ තිබෙන පලාාත් ගණන අමිල අපේ දූලපුතාල දන්නවා. දැන් අමිල මේ තව වැදගත් දෙයක් අපිස්මාන්ට් යුතුලින් කියන්න ඕනේ පලාාත් ගණන දූලපුතාල දැනගන්නත් ඕනේ සමහර වෙලාවට අමිල පලාති භූමිය හැඩය පලාති හැඩ විභාගිතිදීල කණඩ පුළුවන් මේ දැක්විනි ශ්‍රී ලංකාවේ කුමන පලාාතද කියලා. එනසා චුට්ටක් පතේ සිතියමක් අරගෙන ඔය පලාාත් ලකුණු කරපු සිතිියමක් කරගෙන එකඒ පලාාත්වල තියෙන හැඩයත් මතක තියාගන්න පුුවන්න්නම් ගොඩක් හොඳයි. ඒන ශ්‍රී ලංකාවේ තිබෙන පලාාත් ගැන අපි දන්නවා නවයයි මෙන්න ලංකාේ තියෙන පලාාත් නවය උතුරු පලාත උතුරු මැද පලාාත නැගැෙනහිර පලාාත වයඹ පලාාත සබරගමූ පලාාත මධ්‍යම පලාාත වයඹ පලාත දකුණු පලාාතසාහ බස් නාහිර පලාාත. අපි අමූ. ඟ ප්‍රශ්නයට හලතියනව දමිල මේ ගීතය මිනිසා සුවන්දයි මල්ලස නේද මේ ගීතය ගායනා කරන්න කවුද කියලා න. දැඟ තකොට හිතාන්න එපා ම සිංහල ගීත ගායනා කරනයගෙනනුත් විභාගිදියානෝ. මේයි පදර්චකයොත් වි එහෙම නෑ. අපේ මේ අමිල මේ මේකක්ම පාඩමකට සම්බන්ධයක් තියනවා මේ පාඩමට සම්බන්ධ තියන ගීතය විශේමාලාව තුළ දරුවන්ට කියල දෙනවා. කියලා දීල තමයි මේක ගායනා කරන්නේ කෞද කියන කහන්දී එනිසා මේතේ කියල දෙන ගීතයක් මිනිසා සුවඳයි මලසේ ගීතය ගායනා කරන්නේ එ බ්‍රජයකොඩි මහත්මය නිමයි නීලාවික්‍රම සිංහ මත් මහත්මය නිෙමයි කවුදේනං සුනිල් ඉදිරිසිංහ මහත්ම මෙතුම තමයි මෙ ගීතය දුව පුතේ ගායනා කරන්න අපන් ඊළඟ ප්‍රශ්්‍රිට පාපැදියක්ක ඇති දැතිරෝධ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ අපි දන්නවා අනදුව පතේ පැදී තියන ති රෝද දෙකක්. ඒ දැතිරෝධ දෙකෙන් අහන්නේ. ඉදිරි පස දැතිරෝදයට වඩා පසු පස දැතිරෝදය විශාලයි. වෙන්න බෑනිි ස්සරහායක පුංචි වෙලා රෝදෙර සම්බන්ධ දැති රෝධෙ ලොකු වන්න බෑනි. ඉදිරි පස දැතිරෝදේ දැති විසාාලෝ පහිටයි. එකත් වෙන්න බෑනි රෝධ දෙක දැති හැඩේ ප්‍රශ්නයක් නැයි එකම සමානනි. ඉදිරි පස දැතිරෝදේ විශසාාල වත්. ු පස දැතිරෝදය කුඩාවටත්හිතා ඇත ඒක තමයි උත්තරේ මෙන්නවා පෙන්න නොවයාට මේ ස්සරාරෝධය මේ පිටි පස්සරෝය. ඔය විදිර තමයි ඇමිල අදදවසි පරිසරය කොටස අපි සාකච්ඡා කළේක් මේවර පහශේනය ශිෂ්ත් විභාගට පෙනී සිටින ඔබ වෙනුවෙන් ස්මර්ට් ෆයි වැඩසටහනින් අපි ඉදිරි වැඩසටහන් මාලාවදීත් කතාබහ කරන්න සූදානම් මේ විභහගයට කොහොමද ඔබ පෙනීසිටින්නේ මේ විභාග ්‍ර්ිතත්්‍රවලට පිතුරු සපයන්නේ කොහොමති කියන කාරණාව පිළිබඳේ වගේම. හොදු උපදෙස් ලබාදෙන් අපි කටයුතු කරනවා. ඔබේආදරනය ශිෂත් ගරුවරයා ප්‍රවී දේක සරත්තානන්ද ගෘතුමාට බෙහිම ස්තුතිවන්ත වෙනවා දුවපුතේ අපේ පසුග වැඩසටහන් සියල්ල ඔබට නරබන්න පුළුවන්කම ලැබෙනවා IDITන් ශ්‍රී ලංකා YouTube චනලය ඔස්සේ ඒබවත් මතක් කරමින් අදට ස්මාර්ට්ෆවි bioOC රන් කැකුලු ස්මර්ට් වැඩසටහනිින් අපි සමුගන්නවා ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින්.